බලන්නක මේ කොච්චර soft කියලා පේනවනේ soft ගතිය. ඉතින් මෙහෙම තමයි තියෙන්නේ. අපි හියෙන් මේක දෙකට කපන්න පුළුවන්. කපලා අපිට චීස් දාලා ටෝස්ට් අවන් එකට දාන්න පුළුවන්. එහෙම නැත්නම් තව මොනා හරි නියුට්‍රෙලා හරි මොනා හරි ගන්න පුළුවන්. එහෙම නැත්නම් බටර් ටිකක් දාලා තක්කාලි පෙති ටිකක් එක්ක ගන්න පුළුවන්. तुर्की हदन रस पांगे का खदाने आने मेक गुडाक वेलाट टर्किश स्ट्रीट फूड वगैती है इकलांग ब्रेकफास्ट का खटीट गुडाक वेलाट खान पांगे का इतनी हरी रस निशा अपिटा पुलवांग गेदर दीम मेक हदल बला दें ब्रेकफास्ट की वोट दवासी ओन वेलावक खन तेन कैमकता तुर्की ना इतनी अपिट ब्रेकफास्ट वल्ट डिनर वल्ट कैमी वेलावकट एम सैंडविच का वगे हदना मेक गान पुलवा पांपिटी लुनु मदरास ने तीन वातुर तेल लुनु यीस्ट अब इस वेलाम यीस्ट का एक्टिवेट कर गम वातुर को उपे का दाला मिसीनी यीस्ट का दाला पुड़ा कलवा कर ला अब मेक तीयमु टिका कोला इतकट मेक हदर एक्टिवेट वेन का මං වගේම බේකින්ග් වලට ආසාය මං හිතන්නේ ආසාවෙන් ඇති මේක කොහොමද හදන්නේ කියලා බලන්න. දැන් ඔකලන් දන්නවා කොහොමද ඩෝ එකක් අනන්නේ කියලා මං කලින් කියලා දීලා තියෙනවා අතින් අනනවා නම්. අද මම ස්ටෑන්ඩ් මික්ස් එක පාවිච්චි කරලා තමයි හදන්නේ. ඔකලන්ට ස්ටෑන්ඩ් මික්ස් එකක් තියෙනා නම් එහෙමයි නැත්නම් අර වෙනදා වගේම අතින් ඩෝ එක අනා ගන්න තමයි තියෙන එක විශේෂ ක්‍රමයක් කියලා නැහැ. දැන් මුලින්ම අපි පාන් පිටි ටික දානවා. ලුණු इट पास पोडक मेक मिक्स कर लून दाल ओकलांग दें अतिंग आना अतिंग हरी हेन्द किंग हरी मिक्स कर दें आप यीस्ट के हदट एक्टिवेट वेलाती है ना आप ये वेलावट मे पिटी एकट मे यीस्ट के दान हरी सुगंध यीस्ट बेकिंग वलट आसाय मे यीस्ट हरी कमती इट पास मे तेल टिक मिनीतु हता कितर अभी मेक अनागत्ता मिशन के ओकलांग अति अना मिनीतु दहायक විතර අනන්න ඕනේ මේ වගේ අපි ඩෝ එක අරගෙන උඩ පැත්තටත් යට පැත්තටත් තෙල් චුට්ටක් ගාලා මම මේ බෝල් එකටම දානවා ආයි තව එකක ගන්න නැහැ එකෙම දාලා ඊට පස්සේ टी टावल किंग वहाल किचन टावल किंग वहाल अभी मेक दिगुनिया पितर पिपिलाइन का तीय मंदेग ओकलांट पांग दाने की दुनाट हेमती मतक त्यागा पिटी जाति गुड़ा कण होने मेवागे पांग हदल कणवना हेमती पांग पोडकोन देव हदन कटोना पोड़ हदागा पुलवाम पोड़ी सैज हदल एलवल पलतूर ये वगेतम मेक कण थिंक ये पनीटे दिन तमें मम्मी को हदन हटि की दी मे सिमित पांग के षेप हदागत पास ग्रेप मुलास दाल कल पाट पनी वगे जाती है के पेंगे तीयला तमाइ तलाट दाने थिंक अट लंकावे एवन तीनसा अट पुलवांग सीनी कर्दे इकट आपशन का सीन करकल्लाने वगे सीन करकल अरगे वत्र एम गण पुल मंग अद मेतन आर तीन गोलडन सिराप गोलडन सिराप टिकट वत्र अभी लास्टिकर गण इट आम तरह तलाट टिका रोस्ट कल्लाणी मैंने मे वगे गोलडन सिराप की आने सीन टिका कुन करगत्र करवे इक कलपाट वगे तम तीन दे मेकट माम वतर टीका दाला मेक पुड दीयकर गना
ඊළඟට අපි තලයට ටිකක් මෙහෙම දාලා රෝස්ට් කරපේව නෙවෙයි ඊට පස්සේ අඩුව ගින්දරේ පොඩ්ඩක් මේක යන්තම් බ්‍රවුන් කරගන්න ඕනේ. ඔක්ලන්ට පේනවනේ යන්තම් දැන් රෝස්ට් වේගෙන එනවා. අවන් එකට දාන නිසා ගොඩාක් රෝස්ට් කරගන්න ඕනේ නැහැ. මේ බලන්නකො ඩෝ එක හොඳට පිපිලා ඇවිල්ලා තියෙන්නේ. මෙහෙම ඩෝ එක අරගෙන අපි මේක දැන් කොටස් අටකට විතර මේක අපි කපා ගමු. මේ වගේ අපි මේ ටික පොඩ්ඩක් පැත්තකින් තියමු. අපිට බෝඩ් එකේ ඉඩ ගන්න ඕනේ නිසා. දැන් මේ වගේ ගත්තම අපි මෙන්න මෙහෙම මේක රෝල් කරන්න තමයි ඕනේ. මෙහෙම මැදේ ඉඳලා දිගට මේ වගේ අරගෙන ඊට පස්සේ අපි ඒක රෝල් කරනවා. මෙහෙම මේ දෙක එකතු කරලා මෙහෙම උඩින් අල්ලලා මෙහෙම පොඩ්ඩක් රෝල් කරනකොට අර එක හොඳට සීල් වෙනවා. මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ හදාගත් එක අපි මේව මෙහෙම තියෙනවා. මම තව එකක් පෙන්වන්නද, සාමාන්‍යයෙන් අපි ගෙවල් වල ඔකලන්ට ලොකු ලෑල්ලක් නැති වෙන්න පුළුවන්. ඒ වෙලාවට අපි කරන්නේ මේ වගේ ගන්න කොටස අරගෙන එක දෙකට කපලා එකක් අපි හොඳට දික් කරගන්න. එතකොට අපිට ලෑල්ලේ හරි ඒකලගේ කවුන්ටර් ටොප් එක හරි හොඳට ඉඩ තියෙනවා. මෙහෙම මැදට අරගෙන මෙහෙම දෙපැත්තට අත ගෙනියන්න. එතකොට මේක හොඳට මේ වගේ තරමට අනිත් එකත් හදාගත්තම අපිට ඊට පස්සේ ඒක කොහොමද කරන්න කියලා මම පෙන්නන්නම්. මේ වගේ හදාගත්තා. ඊට පස්සේ දැන් ඕකලාගේ විශේෂත්වයක් දැක්කත් මේ ඩෝ එක ඇලෙන්නේ නැහැ. මම පිටි පොඩ්ඩක්වත් ලෑල්ලට දැම්මේ නැහැ. මේ විදිහට තමයි මේ අනා ගන්න ඕන. හැබැයි හරි සොෆ්ට් ඩෝ එක. හැබැයි ඇලෙන්නේ නැහැ. ඒක තමයි මේ ඩෝ එකේ තියෙන විශේෂත්වය. මම මෙහෙම කරන්නේ හරි ලයිට්වට. ගොඩාක් ප්‍රෙස් කරන්නේ නැහැ යටට. යන්තම් අතින් අල්ලගෙන හොඳට මෙහෙම රෝල් කරනවා. ඒකට ලස්සනට මේක හැදෙනවා. ඒ රෝල් කරන ගමන් මෙහෙම චුට්ටක් එළියට අදිනවා. මේ දෙකම එකම තරමට වෙන්න ඕනේ. මේක තව චුට්ටක් දික් වෙනවා. මෙහෙම ආවම ඊපස්සේ මේ දෙකෙන් පොඩ්ඩක් මෙහෙම පින්ච් කරලා මේක අපි මෙහෙම මේ විදිහට රෝල් කරගන්නවා.
මේ විදිහට රෝල් කරගෙන මේක මෙහෙම එකතු කරලා ඊට පස්සේ මෙහෙම මෙහෙම මේක තමන් කැමති තරමකට ගන්න පුළුවන් මේ වගේ මේක අපි අර මං අපි හදාගත්ත ලික්විඩ් එකේ දාලා ට්‍රේ එකේ තියෙනකොට අවශ්‍ය ප්‍රමාණයට අපිට හදා ගන්න පුළුවන් මේ මෙතන හොඳට සීල් කර ගන්න ඊට පස්සේ ඇලෙන්නේ නැති නිසා අපිට ඕන තරම් මෙහෙම මේක තියලා හදා ගන්න පුළුවන් මේ විදියට අපි අනිත් එකත් හදාගමු මේ මම කලින් හදාගත්ත ඒවා දැන් මේ තමයි දැන් ඉවර කරපු ඒවා මේ බලන්න මම එක එක විදියට ඔයගලන්ට හදලා පෙන්නුවා මේ වගේ හීනි කරලා ගොඩාක් දඟර වගේ දාලා ගොඩක් හීනි කරලා ගන්න පුළුවන් එහෙම නැත්නම් මහතට මේ වගේ ගත්තම මේක ගොඩක් පාන් එක වැඩියෙන් එන්නේ හොදට පිපිලාවම එහෙම නැත්නම් තව දැන් අපි මේක 8කටනේ කැපුවේ 10කට විතර කපලා තව උනම් පොඩියට ගන්නත් පුළුවන් නැත්නම් 6කට විතර කපලා තව ලොකු රවුමක් හදා ගන්නත් පුළුවන් ඒ වගේ දැන් මේකනේ අන්තිමට හදපු ටික ඒක අපි වහලා ටිකක් තියලා මුලින් හදපු ටික අරගෙන මම ඔයගලන්ට පෙන්නන්නම් කොහොමද අර මොලාසස් ග්‍රේප් මොලාසස් කියන්නේ මේ වගේ නෙමෙයි කළු පාට ලික්විඩ් එකක් වතුරේ දිය කරලා තමයි ගන්න. ඉතින් ඒකට ප්‍රශ්නයක් නැහැ. අපි දැන් තුර්කියේ නෙමෙයිනේ අපි ලංකාවේ අපේ තියෙන දේවල් වලින් තමයි අපි හදාන්නේ. ඊට පස්සේ මේ යන්තම් රෝස්ට් කරගත්ත තල ඇට ටික මේ තියෙන්නේ. ඔය දැන් මේ වගේ මෙහෙම මේක ගන්නවා. අරගෙන මෙන්න මේක දානවා මෙහෙම. දාලා දෙපැත්තම දාලා ඊට පස්සේ එක දානවා මේ තලයට එකේ දාලා මේක හොඳට එක දෙපැත්ත හරවලා හොඳට මේකේ ගා ගන්නවා ගාගෙන අපි ඔන්න දැන් තියලා මේ දැන් තමයි අපි අපිට ඕන විදියට මේක හදා ගන්න පුළුවන් ලස්සන්ට රවමට තියෙන මේ වගේ මම තව එකක් පෙන්නන්නම් මේ වගේ ඇලෙන්නේ නැහැ හරි විදියට හදාගත්තා නම් මේ වගේ අපි හදාගත්ත සීනි කර කරලා හරි කොහොම හරි අපි හදාගත්ත මික්ස් එකේ දාලා මේක දාලා හොඳට මේක තවර ගන්න මෙන්න මේ වගේ තමයි අපි හදාගන්නේ මං අනිත් ඒවටත් මේ විදියටම දාගන්නම් මේ ගෑවිලා නැති තැන් තියනවා නම් අපිට උඩින් තව ටිකක් තියන්න පුළුවන් දැන් මේක මේ විදියට තලයට දාගත්තට පස්සේ මිනිත්තු 15ක් විතර අපි තියන්න ඕනේ ඒ හින්දා මේ වෙලාවට අවන් එක රත් කරගත්තොත් හොඳයි සෙල්සියස් අංශක 200ට අවන් එක රත් කරගන්න එතකොට ප්‍රී හීට් වෙනකොට වෙලාව හරි මේක හදාගෙන ඉවර වෙන්න අවන් එක ප්‍රී හීට් වෙලා තියෙන්නේ අපි තලයට දාලා හදාගත්ත සිමෙන්ට් එක මිනිත්තු 15ක් විතර රෙස්ට් කරා අවන් එක ප්‍රී හීට් වෙනකන් දැන් අවන් එකට දාන්න වෙලාව හරි අපි මේක අවන් එකට මේ දාමු මේ අවන් එකට දාලා මිනිත්තු 20ත් 25ත් අතර තමයි මේක බේක් කරගන්න ඕන නමුත් මිනිත්තු 15ක් විතර ගියාට පස්සේ බලන්න හොඳට ලස්සන බ්‍රවුන් පාට වෙලා තියෙනවා නම් අපිට මේක ගන්න පුළුවන්. තුර්කියේදී සිමිට් කන්නේ බ්‍රෙක්ෆාස්ට් වලට කියලා මං කියවනේ නත් ඔලිව්ස් ඊළඟට ෆෙටා චීස් වගේ ඒවා ඊට පස්සේ ඒකලන් හොඳ තේනේ බොන්නේ ප්ලේන් ටී එකක් ඒ වගේ දේවල් එක තමයි පිපිඤ්ඤා තක්කාලි සලාදු කොළ ඒ වගේ දේවල් එකතු කරලා තමයි මේ මේ පාන් එක කන්නේ. ඉතින් මම ඕකලන්ට පෙන්නන්නත් එක්ක ඒ විදිහටම ඒවා ලෑස්ති කරා.
මේ දවස්වල ඇත්තටම තුර්කි ලස්සන නාට්‍යකුත් යනවා. ඉතින් මම කියන්නේ හැ ඒක හොඳම නාට්‍යය කියලා එක්තරා රූපවාහිනී නාලිකාවක යනවා. ඒකේ තියෙන විශේෂත්වය තමයි ඔයගලන්ට පුළුවන් නම් එපිසෝඩ් දෙකක් තුනක් හරි බලන්න ඕනේ. ඒකේ තියෙන්නේ අම්මා ළමයින්ට කොහොමද ආදරය කරන්න කියලා. ඒක තමයි ඇත්තටම අපි දැනගන්න ඕන හරියි ආදරේ ළමයින්ට ළමයිව හැමතිස්සෙම ළමයි එකතු කරගෙන කොච්චර යා මහන්සි වෙලා වැඩ කරත් ඒ දරුවොත් එක්ක ඉන්න තියෙන එක තමයි මම මේ නාට්‍ය ගොඩක් අගය කරන්නේ. දැන් දරුවෝ වැරද්දක් කෙරුවොතින් කොහොමද ඒ අම්මා ඒ දරුවන්ට හරි ආදරෙන් ඒක කියලා දීලා ඒක වැරද්දක් වුණත් මේක ආයෙ කරන්න එපා කියලා හරීම ආදරෙන් තමයි ඒ දරුවන්ට ඒක දෙ කියලා තින්නේ. ඒක තුර්කි නාට්‍යයක්. පුළුවන් නම් එපිසෝඩ් දෙකක් තුනක් හරි බලන්න. ඒ තියෙන මොකද කාන්තාව හැටියට අපිට හරි වැදගත් ඒ අම්මලා ළමයි එක්ක තියෙන සම්බන්ධතාවය කොහොමද කියලා දැනගන්න. අපි අවනක රත් කරගත්තේ සෙල්සියස් අංශක 200ට වගේ වැඩි උෂ්ණත්වයක. ඉතින් ඒ වගේ වැඩි උෂ්ණත්වයක අඩු වෙලාවක් තමයි අපි මේක බේක් කරගත්තේ. මම හරියටම මිනිත්තු 15ක් විතර ගියාට පස්සේ ට්‍රේස් දෙක උඩ යට මාරු කරලා තව මිනිත්තු 5කින් තමයි එළියට ගත්තේ. ඉතින් මිනිත්තු 20යි ඔක්කොටම ගියේ. මේ බලන්නකො මේ පාන් එකේ යටපැත්ත. මේ බලන්නකො මේ කොච්චර සොෆ්ට්ද කියලා පේනවනේ සොෆ්ට් ගතිය. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. ඇතුළේ හරිය සොෆ්ට් එකට තියෙනවා. ඉතින් මේක අපි චුට්ටක් ඝන කමට හදපු එක. මේක තමයි උඩ ගොඩාක් ක්‍රස්ට් එක වගේ හයියට තිබුණාට ඇතුළ හරීම සොෆ්ට් එකට තියෙනවා. ඔයගලන්ටත් මේක හදා ගන්න පුළුවන්. කවුරු හරි විසිටර්ස්ලා එනවා නම් දෙන්න පුළුවන්. ඇත්තටම නත්තල් කාලෙටත් හරි හොඳයි. හැබැයි ඉතින් අවාසනාවට මේ නත්තලට නම් මං හිතන්නේ ගොඩක් අය අපිට අමුත්තෝ ගෙදරට ගෙන්න ගන්න බෑ. නමුත් ගෙදර අයට හරි විශේෂ දෙයක් වෙනස් විදියකට හදන්න පුළුවන්. ඉතින් මේ වගේ බේකින් වලට ආසායට තවත් අලුත් අලුත් බේක් කරන කෑම අරගෙන මං එන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් මේ වගේ පාන් ජාතික කනකට විශේෂයෙන් පළතුරු එළවලු එක කන්න මතක තියාගන්න ඕන. අපි හැමෝම හෙල්දි විදියට කන්න ඉගෙන ගන්න ඕනේ. එහෙනම් අපි ආයෙත් හම්බ වෙමු. මං අනෝමා.